වාසනාවන්ත ප්‍රේමණීය රසවතුනි, අයුබෝවන්. අද 2018 වසරේ නොවැම්බර් මාසේ 28 වෙනිදා බදාදා. සිංහල සිනමාවේ අමරණීය ඉතිහාසයක් හොයාගෙන යන විදීතරයෙන් රත්රන්ගේ වැඩසටහනයි මේ ආරම්භ වෙන්නේ. බදාද දවසේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10ට අදත් අපි මුණ ගැහෙන්නේ ඒ සොඳුරු ආනන්දේ විඳ ගන්නයි. ඉතින් සූදානම් මෙමු ප්‍රේමණීය හිතවතුනි, හිතපැතියනි. මෙසිය හඬ ගුවනින් ආරම්භ වෙන්නේ විදීතරයෙන් රත්රන්ගේ. විදීතරයෙන් රත්රන්ගේ ආරම්භ වෙන්නේ බන්දු ගුණසේකර විසින් අධ්‍යක්ෂණය කරපු 1965 වසරේදී තිරගත වුණු සීගිරි කාශ්‍යප චිත්‍රපටයේ ගීතයකින්. හිතවතුනි, මේ ගීතය ගායනා කරන්නේ හරුන් රන්තා සමගින් විශාරද සුජාතා අත්තනායක. ඔබේ හඬ
70 දශකවලදී ශ්‍රී ලාංකීය සිනමාවට අතිශයින්ම ඇලුම් කරපු සිනමා ලෝලීන් අපේ වැඩිහිටියන් ඔවුන්ගෙන් අපි ඇහුවොත් වැඩිපුරම නරඹපු වැඩිපුරම ආදරය කරපු වැඩිපුරම දැනුණ චිත්‍රපටය මොකද්ද කියලා බොහෝ දෙනෙකුට එක දිගටම කියන්න චිත්‍රපටවල නම් ගණනාවක් තියෙනවා. ඒ අතරින් නමක් තමයි අපේක්ෂා කියලා කියන්නේ. 1978 වසරේදී තමයි අපේක්ෂා චිත්‍රපටය තිරගත වෙන්නේ. හිතවතුන් මේ චිත්‍රපටයේ රඟපෑවා මාල්ලි ෆොන්සේකා, අමරසිරි කලන්සූරිය, ගීතා කුමාරසිංහ, රොබින් ප්‍රනාන්දු. HD ප්‍රේමරත්න තමයි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ 1978 වසරේ නොවැම්බර් මාසේ 3 වෙනිදාවක අපේක්ෂා තිරගත වෙනවා. මේ අපූරු ගීතය ඔබ ආදරය කරන ගීතයක් ගායනා කරන්නේ එච්.ආර්. ජෝතිපාල සමගින් ඇන්ජලීන් ගුණතිලක. මල් වැහැලා තවුතිසාවේ හද මෙවිලා හැඟුම් පහන් තාරකා පෙමට පායලා හිතවතුනි ඔබ රැඳලා ඉන්නේ සිය හඬ ගුවන් විදුලිය සමග. හැම පදාත දවසකම ඔබට මතකයිනේ ශ්‍රී ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 10ට, යුරෝපා වෙලාවෙන් රාත්‍රී 11ට අපි සිංහල සිනමාවේ අමරණීය ආනන්දනීය ගීත හොයාගෙන යනවා. 1979 වසරේදී තිරගත වුණු
චුඩාමානික චිත්‍රපටයේ ගීතයක් රිදීතිරෙන් අහන්නට රත්තරන් ගීතයක් හැටියට අපි තෝරගත්තා. විජේ ධර්මශ්‍රී තමයි චුඩාමානික අධ්‍යක්ෂණය කළේ. ආනන්ද වික්‍රමගේ රවීන්ද්‍ර රන්දනීය, විමල් කුමාරද කොස්තා, වසන්තේ චතුරානි සමගින් විනා ජයකොඩි චුඩාමානික චිත්‍රපටයට තමන්ගේ රංගනයේ දායකත්වය දුන්නා. හිතවතුනි, අපි අහන්නට සූදානම් වන මේ ගීතය ලිව්වේ අජන්ත රණසිංහ විසින්, සංගීතවත් කළා සරත් දසනායකයන්, ගායනා කරන්නේ ආචාර්ය වික්ටරත් නායක විසින්. සිතුවම් ඇඳි මල් ඊයකම් රැඳි පෙන් සිතුවම් ඇඳි ආදර විජිනිපති කවුද සිහිල් පවන් සලනා කියාගන්න බැරි නුහුරු හැඟුම් ඔබෙනුවන් පුරා ඇඳෙන කර මල් කුමර කුමරියෝ අප වට කර ඉනෙන්නා කිඳුරු කොදෙව්වේ මුතු පායේ ඇඟෙමු අපි දෙන්නා ඇඟෙමු අපි දෙන්නා මල් ලියකම් රැඳි පෙම් සිතුවම් ඇඳි මල් ලියකම් රැඳි පෙම් සිතුවම් ඇඳි ආදර විජිනිපති කවුද සිහිල් පවන් සලනා කියාගන්න බැරි නුහුරු හැඟුම් ඔබෙනුවන් පුරා රත්තරනින් සදිකේතකි මං පෙත් අත්ගල් බැඳ යම් රත්තරනේ පිච්චමලින් පිරි ලෝකය අපටයි ස්වප්න පරාදීසේ සුරංගනා වියනේ ස්වප්න පරාදීසේ සුරංගනා වියනේ ගිමිණි රන් ස්වරය සිහට 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 සියහඬ
සඳ තනි වෙලා හසේ ඉරු තනි වෙලා උතුරා ගැලු ගඟුලක් අද වියලිලා තනි වෙලා හසේ ඉරු තනි වෙලා උතුරා ගැලු ගඟුලක් අද වියලිලා නැති වෙලා උයනක් පිරි පිපි මල් අද පර වෙලා විහඟුන් ගැයුගීවල් අද නැති වෙලා ඔබ කොතන හිටියත් කුමක් කරමින් හිටියත් ඔබේ හදවතට කතා කරන සිය හඬ ගුවන්විදුලිය සමගයි වාසනාවන්ත හිතවතුනි ඔබ මේ මොහොතේ සම්බන්ධ වෙලා ඉන්නේ. සම්පත් ශ්‍රී රෝෂන් කියලා කියන්නේ ශ්‍රී ලාංකීය සිනමාවේ වෙනසක් කරන්න උත්සාහ කරපු තරුණ අධ්‍යක්ෂකවරයෙක්. 2009 වසරේදී ජූලියා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ඔහු ඒ බව සනාථ කරන්නට උත්සාහ කළා. 2009 වසරේ ජූලි මාසේ 18 වෙනිදා ජූලියා චිත්‍රපටයේ තිරගත වුණා. මේ චිත්‍රපටයේ ශ්‍රී ලාංකේය සිනමාවේ ප්‍රවීණයන් කිහිප දෙනෙකුත් ප්‍රංගණයෙන් තමන්ගේ දායකත්වය ලබා දුන්නා. රවීන්ද්‍ර රන්දනිය, රොබින් ප්‍රනාන්දු, වීනා ජයකොඩි, ස්වයන්ත මෙන්ඩිස් ඒ අතරින් කිහිප දෙනෙක්. ඒ වගේම සම්පත් ශ්‍රී රෝෂන් සමග නදේශා හේමමාලි, සසන්ති ජයසේකරත් චිත්‍රපටයේ රඟපෑවා. අපූරු කතාවක්. බොහෝ දෙනෙක් මේ චිත්‍රපටයේ නැරඹුව බව අපිට මතකයි. මෙන්න මේ චිත්‍රපටයේ ගීතයකුත් අද රිදී තිරයෙන් ඔබ වෙනුවෙන් මා තෝරගත්තා. මේ සූදානම් වෙන්නේ ඔබත් එක්ක ජූලියා චිත්‍රපටයේ මේ අපූරු ගීතය විඳගන්න. Oh, 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 oh
සුවඳ දරාගන්න හිතවත්තම කතාවක් සුළඟට මුමුණන්න වරාමලින් මලට මල් වියන් තනාගන්න හින්වත් භාවනාවක් මට කියලා දෙන්න හැඟුම් විහඟුම් ජීවත්වෙනකොට බොහෝ දෙනෙක් තමන්ගේ බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න තමන්ට උවමනා දෙයක් තමන්ගේ කරගන්න එහෙම නැත්නම් තවත් කෙනෙක්ගේ විශ්වාසය ඇති කරගන්න එක එක ප්‍රයෝගයන් පාවිච්චි කරනවා. ඒ ප්‍රයෝගයන් සමහර වෙලාවට හොඳ දේවල් වෙන්නෙම නැහැ. සමහර ප්‍රයෝගයන් කපටි කියලා අපි කියනවා. ඒක හරි කපටි ප්‍රයෝගයක් කියලා කියන්නේ. ඒ අතරින් අහිංසක ප්‍රයෝගයක් තියෙනවා. මම මෙහෙම කියනකොට ඔබට මතක් වුණානේ අපි අතීතයේ බොහොම කැමැත්තෙන් නරඹපු සිනමා පටය. අහිංසක ප්‍රයෝගය 1959 වසරේදී ඉන්දියානු සිනමා නිර්මාණයක්
සිංහලෙන් හඬකවමින් ශ්‍රී ලාංකේය සිනමාලෝලයට ගැලපෙන විදිහට 1959 වසරේදී ශ්‍රී ලාංකේය සිනමා ශාලාවල ප්‍රදර්ශනය වුණා. මේ චිත්‍රපටය රඟපෑවේ ජෙමිනි ගණේෂන් සමගින් මීනා කුමාරී, හින්දි සිනමාවේ කඳුළු බිංදු. ඉදිරියට මේ ගීතය ගායනා කරන කලාශූරී ඉල්ලතා වල්පල සමගින් ඔල්හාජ් මොහිදින් බෙක්. රාත්‍රියේ මෙයාමේ චන්දරාජයා බලන්නේ මාගේ අඩුතියනම් කෝමට කියා නොදෙන්නේ කතන දුකමේ නැගේ දුර්මුකවේ පිස්සු නොවේද මයින් පිස්සු නොවේද මයින් මග දෝෂ එයිද මොකදෝ ඕ අසමිකෝ කියන්නේ මාගේ අඩු තියනම් ඕ මට කියා නොදෙන්නේ දවසක රත්රන් කීවට සටහනදී මා ඔබට මතක් කළා සිංහල සිනමාවේ බොහොමයක් නිර්මාණයන් නම් කරලා තියෙන්නේ කාන්තාවන්ගේ නම් වලින් කියලා. බොහොම අපූරු කාන්තා නම්. මෙහෙම චිත්‍රපට ගණනාවක ගීත රසක් අපි පසුගිය වැඩසටහන් වලදී රස විඳලා තියෙනවා. අදත් සූදානම් වෙන්නේ එන්නේ ඒ විදිහේ නමක් තියෙන නිර්මාණයක හරි අපූරු ගීතයක් ඔබත් එක්ක බෙදා ගන්න. 1974 වසරේදී සුරේකා චිත්‍රපටය තිරගත වුණා. මේ චිත්‍රපටය ආර්ටි ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක්. අධ්‍යක්ෂණය කර මේ චිත්‍රපටය නිෂ්පාදනය කළා රොබින් තම්පෝ විසින්. තිර රචනය දෙබස් සහ ගීත රචනා අපෙන් අකාලයේ සමුගෙන ගියපු සුඳුරු මිනිසෙක් ප්‍රේම කීර්තිදල් විසින්. ඒ වගේමයි
චිත්‍රපටයේ තිරගතුණු දවස හරියටම මතක් කරනවා නම් 1974 වසරේ අප්‍රේල් මාසේ 27 වෙනිදා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කලාදිස විජේ සුරේන්ද්‍ර සමගින් ජෙනිටා සමරවීර. ඉතින් මේ ගීතය ගායනා කරන්නේ චරිජෝතිපාල සමගින් ඇන්ජලීන් ගුණතිලක. පතිරාජ එල්.එස්. දයානන්ද කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයෙක්. එතුමන්ට බොහෝ දෙනෙක් ආදරය කළා. පති අයියා කියන ආදරණීය නාමයෙන් තමයි බොහෝ දෙනෙක් බොහෝ පිරිසක් ඔහු ආමන්ත්‍රණය කළේ. 1976 වසරේදී පතිරාජ එල්.එස්. දයානන්ද විසින් ගංගා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ සීටි පෙරේරා විසින්. 1976 වසරේ අප්‍රේල් මාසේ දෙවෙනිදා ගංගා චිත්‍රපටය තිරගත වුණා. විජය කුමාරතුංග, මාලේ ෆොන්සේකා ගංගා චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා. හිතවතුනි, ගංගා චිත්‍රපටයෙන් අපි අහන්න සූදානම් වන මේ ගීතය ගායනා කරන්නේ මිල්ටන් මල්වාරච්චි. හිමමෙන් පිරිසිදු
සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳුරේ කඳුලැලි දුන් ඔය නිල්මිණි දැසට කඳුලැලි දුන් ඔය නිල්මිණි දැසට පමනයි කෙල්ලේ ආලය කෙරුවේ සිනහව අතරින් කඳුලක්කු පන්නා ඒ බැවුණු දැනම සිනහවක්ම පෑවා සිනහව අතරින් දවත ගොලු නැත මාමියෝ ලැසියේ ගොලු කලේ කවුදයි ඔබ නේද දන්නේ ඔබ පමණයි මට සතුටට හිටියේ ඔබ පමණයි මට සතුටට හිටියේ ඇයියේ සතුටත් ඉවතට දැම්මේ නිල්මිණි දැසට මම සුදු ආසයි ඔබේ ඔය දැසට මම සුදු ආසයි කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි සිනහව අතරින් කඳුලක් උපන්නා ඒ බැවුණු දැනම සිනහවක්ම පෑවා සිනහව අතරින් කඳුලක් උපන්නා හඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ මතකද කී ගොඩා ඒ ගැන සිත සිතා ඉන්නද කපතා ඉන්නද කපතා උපමාවක් නැගී ගැලපේ විදසකයි කිරි මුහුදයි හඳයි පරදි සහතිකයි පරදි සහතිකයි බැරිදේ බැහැකියා නොකියා කියනවා කවුරුත් පනැති ගැනුම් ගැන දනි අපි හමුවෙන හැම දවසකම සමු ගැනීම ගැනත් පුංචි හෝ සූදානමක් අපේ හිතේ තියාගෙන අපි හමුවෙනවා නම් සමු ගැනීම වේදනාකාරී එකක් වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් හමු වෙන්නේ සමු ගැනීමකට හිත හදාගෙන නෙමෙයි. එහෙම තමයි හැමදාමත් සමු ගැනීම වේදනාකාරී එකක් වෙන්නේ. අද රිදී තිරෙන් රත්තරන්ගේ වැඩසටහනෙන් සමුගෙන යන්න තමයි මේ සූදානම් වෙන්නේ. මම ඔබට හැමදාමත් කියනවා වගේ අපි සතුටින් සමු ගනිමු. ලබන බදාදා දවසේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 10ට හරියටම ඔබ මුණ ගැහෙන්නට එන්නම්. අද රත්තරන්ගේ සංස්කරණය කළ තක්ෂිලා දිලරුක්ෂි ඔබේ සියලුම බලාපොරොත්තු යහපත් බලාපොරොත්තු ඒ විදිහටම සඵල වේවා. සුබරාත්‍රියක්. මම තාරා. Thank you.
උපමා කිය කියා හිටියා නැති මෙයා මේ හැටියයි පමා යන්න දමා දමා පෙර කාලේ හිටිය අපේ මුත්තන්ගේ කීමකි හරියන දීගේ දැන්නේ පැදුනේ ඌ අපි ජීවිතේ ගෙන යමු හාමතේ පැණි වැහින කතා මතකද කී ගොතා ඒ ගැන සිත සිතා ඉන්නද තාපතා හිත නිවන රේඩියෝ සත්කාරය සිය හඬ සිය හඬ සිය හඬ සිය හඬ